ක්‍රිස්තුපූර්ව 6 වන සියවස දඹදිව කිඹුල්වත්පුර අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන මහරජතුමාගේ සහෝදර අමිතෝදන මහරජුගේ පුත්‍රයා වන පණ්ඩු ශාක්‍ය මහරජුගේ දියණිය බද්දකච්චායන කුමරියයි ලංකාවේ රජකම් කළ විජය රජුගේ සහෝදරයා වන සුමිත්ත රජුගේ පුත්‍ර පණ්ඩු වාසුදේව කුමරා බද්දකච්චායන කුමරිය සමග විවාහ වී ලංකාවේ රාජ්‍යත්වයට පත් වී මේ දෙපළට දරුවන් 11 දෙනෙක් ලැබුණාය එකම දියණිය උන්මාද චිත්‍රාවන් හා දීගායු කුමරුගේ ජේෂ්ඨ පුත්‍රයා වන දීගගාමිනී කුමරුන් හා විවාහයෙන් පසු ලැබුණු එකම පුතු පණ්ඩුක අබේ නමින් මේ ලංකාදීපයේ රාජ්‍යත්වයට පත් වුණි. එම ශාක්‍ය වංශික ප්‍රථම මහරජුගේ අතීත ආවර්ජනය මෙසේ දිගහැරන වගයි. කුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු රකුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ඩිංගි තක්වත් හිත්ලෑවි නෑ පණ්ඩු පුතන්ඩියා ඔහොම හිතුවක් කාරකමට ගාටයි කිය අපි මොන තරම් දෙඩුවද ඔය නාගරාණී කුමාරීන් වහන්සේ මහා නපුරු ඉස්ත්‍රියක් කියලා ඒත් ඉතින් පණ්ඩු පුතන්ඩියා ඒ වගක් නැතුව ඒ ඇක්ටිව මුලිච්චි වෙන්න කෑටුවනේම අපොච්චා චිත්‍රා කුමාරීන් වහන්සේගේ ආභරණ නාගරාණී කුමරින් වහන්සේට දීලා මම කරපු වැරද්ද හදාගත්තේ නැත්තම් මයි හිතට නිදහසක් නැහැ අපොච්චා. මේ වැරද්ද හදාගන්නයි මම මගේ යාළු මිත්‍රයෙක් කළ හොර රහසම නාගරාණී කුමරිය මුලිච්චි වෙන්න කි. පණ්ඩු බ්‍රාහ්මණ කොළු ගැටව් එක්ක පණ්ඩු නාගරාණි කුමාරින් වහන්සේ මුනිච්චෙන්ට යනවා කියලා මට කියන්න තිබුණා නොවැ. එහෙම කියවුවා නම් පණ්ඩු තනිපංගලෙම යන්න වෙන්නේ නෑ නොවැ. මාත් එනවා නොවැ. පණ්ඩු ඩිංගිත්තක් හිට්ලන්ටකෝ. යම් කිසි වින්නැහිය සිද්ධ වුණා නම් අපි ඒ වගක් දන්නේ නැතුවානේම. පහෝගිය දොහේ සිද්ධ වෙච්ච දේවල් අනුව මොනවයි මොනවා සිද්ධ වේවිද කියලා කාටවත් කියන්න බැරුවා. ඒකනේ
ඒකනේ මේ පණ්ඩු කෙස් ගහන ජීවිතේ බේරගත්තේ. ඉතර හරියක් වෙලා තාමත් නැට් වෙලා නැහැ නේ. පණ්ඩු. දඩන්නකෝ බලන්න. කොහොමද නාගරාණි කුමාරයන් වහන්සේගෙන් දඹරන් ආභරණ ටික ඉල්ලගත්තේ කියලා? මට වැටහෙන්නේ නැහැ කුණාණු ඔබ පවසන දෙයක්. මට වැටහෙන ආකාරයට පවසාපන්. මා භූමි කුමරියගේ කුටියට යන විට කුමී භූමි කුමරිය අසලින් සිට කුමක්තෝ රහසක් භූමි කුමරියට පැවසීමට උත්සාහ කළා. මාය පැවසීම වලකාලන්නටයි කුමීට මහබිසූන් වහන්සේ අඬගසන බව පවසා භූමි කුමරියගේ කුටියෙන් පිටමං කොලේ. වෙනත් කාරණාවක් පැවසුවා නම් කුමී එතනින් නොයනා බව මා දන්නවා. ඒ නිසායි මහබිසූන් වහන්සේ යඬ ගසන බව පැවසුවේ. කුමී මීට පෙරත් මෙවන් වැරදි සිදු කරන්නට ගොස් මගේ අතට මසු වී තිබෙනවා බොන්නේ. මායට කෙතරම් අවවාද කොට තිබෙනවද මේ මාළිගේ රහස් රැකගෙන කටයුතු කරගන්නා ලෙස. මාත් කුමීට අවවාද කළා මහබිසූන් වහන්සේ. මාළිගයේ රහස් කිසිම අයෙකුට පවසන්ට එපා කියා. එහෙත් කුමී මට බැන වැදුනා. කුමී තාමත් ඇගේ වැරදි නිවැරදි කරගෙන නැති ආකාරයක් තමයි මට පෙන්නේ. කුමී භූමි කුමරියට කුමක්ද පවසන්නට යන්නේ කියලා මට නම් සිතාගත නොහැකි මහබිසූන් වහන්සේ. භූමි කුමරියක් මා සමග පවසා සිටියා. කුමී නිතරම භූමි කුමරියත් සමග කුමක් හෝ කාරණාවක් පැවසීමට උත්සාහ ගන්නවා. එහෙත් හැම මොහොතකම කුමක් හෝ හේතුවකින් එය වැළකී යන බවත් භූමි කුමරිය පවසා සිටියා. මහවිරු පාණ්ඩු මම කුමරින් වාසයේකින් ආවරණ ටික ඉල්ලුවම කුමරින් වාසය මට කියව ආවරණ ටික දුන්නා කියලා මාලිගා. මම දන්නවනේ මේක බේගලයක් කියලා. මම කියව බේගල් දුන්නට එපා කියලා. අන්සබිට තර්ජනය කොලා අපි එළියට නොගියොත් අපේ කන් කැටි වලින් අල්ලලා අපි එළියට දාලා දානවා. ඉතින් පස්සෙන් පහු නාගරාණි කුමරින් වහන්සේ මහසෙනෙවිට අනකොලා අපිට පාර දෙන්න කියලා. මම මහසෙනෙවිට ඇදලා ඊට බලින් කවුන්ට උඩ තඩි බෑවා. ඒ අතරතුරේ මම යාළු මිත්‍රයෝ ටික නාගරාණි කුමරින් වහන්සේගේ ගෙලට කිනිස්සක් දීලා තර්ජනය කරා. ආභරණ ටික දෙන්න කියලා. අපචෝ කුමරින් වහන්සේම ආභරණ ටික ගෙනවිත් දුන්නා. බලහල්ලකෝ පණ්ඩු පුතන්ඩියෝ බොලා මේ තකහණියක් ගාටලා සිද්ධ කරලා තියෙන කලබගෑනිය දැන් බොලා හිතලනවද ඔය නාගරාණි කුමරිය බොලාට ඒ ගැන තරවටු නොකර ඉඳීවි කියලා? ඒක නේන්නම් අයියන්ටි මේ කොරණ දේවල් වලින් අපිටත් නිදහසේ ඉඳ විදිහක් නැහැ නෝ. රාජපුරුෂය ඇවිල්ලා මේ වගේ මොකකින් මොකක් හොයයිද දැන් නැතුව පණ්ඩු කරපු දෙයට මාත් එකක වෙන්නේ නෑ ඕ. එක පැත්තකින් පණ්ඩු පණ්ඩුගේ ජීවිතය අඳුරේ දාගත්තා. අනිත් පැත්තෙන් නාගරාණී කුමාරින් වහන්සේ පණ්ඩු ගැන හොඳට උම කිපිලා ඇත්තේ දැන්. අනේ ආබරු. මයි හිත පොජ්ජට ඉන්නේ නැතුව මේ ගැන මොන දෙයක් සිද්ධ කරන්න කියලා. දැන් ඉතින් නාගරාණී කුමරිය මේ ගැන රජවාසලට දැනුම් දීලා රාජපුරුෂෝ ලව්වා බොලාට දඬුවම් දෙන්න තීරණය කරලා ඇති. මම හිත පොජ්ජට දැනෙනවා එහෙම. ඔය ආභරණ ටික ආපහු ගන්න. නාගරාණි කුමරිය මොකක් හරි උත්තර වැට්ටියක් කරයි. ඒක දෙකක් නේ එහෙනම්. මගේ අනුකම්පාවෙන් හැම කෙනෙක්ම ආයුතු ප්‍රයෝජන ගන්නට හදන්න පුන්නා. මීට පෙරත් කුමී කීප වතාවක්ම භූමි කුමරියගේ කුටියට ගොස් ඔය ආකාරයෙන්ම හැසිරුණා. කුමී මාලිගය තුල රැඳී සිටියොත් මහා විනාශයක් සිදු වේවි මහබිසූන් වහන්සේ. ඇය ඇගේ සුපුරුදු ගති වෙනස් කරගන්නේ නැහැ. කෙසේ හෝ මට ඇය ගැන තීරණයක් ගන්නට සිදු වෙනවා පුන්නා. මහබිසූන් වහන්සේ කුමී නිතර පාහේ භූමි කුමරියගේ කුටියට යන්නේ නැක නවතාලන්ට. ඇය නිතර එහෙම යන්නේ නැන්න ගියොත් භූමි කුමරියටද කරදරයක් විය හැකියි. මායට අවවාද කොට සිටින්නම් නිතරම භූමි කුමරියගේ කුටියට යාම නවතාලන් ලෙස. මට නම් කුමී ගැන වැලි ඇටයක තරම්වත් විශ්වාසයක් නැහැ මහබිසූන් වහන්සේ.
මට ආවැසි වන්නේ රහස් රැකීමට නොවේ රහස් හෙළි කිරීමට මා කොතරම්නම් මෑට ආවාද කර සිටියාද කලක් ගත වෙද්දී ඇයට මා පැවසු සියල්ල අමතකයි උන්නා වහාම ගොස් කුමීට පවසා සිටපන් පැමිණ මා හමුවන ලෙස එහෙමයි මහ බිසවුන් වහන්ස මා ඒ පයින්ඩේ කුමීට පවසන්න මට පිටව යන්නට අවසර සම් බෙන්ට මොණි නාගරාණි කුමාරින් වංශේ මොන වින්නෙහියක් කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ කවුරුත් බිය වෙන්න කාරියක් නැතුවා කිසිම වින්නෙහියක් සිදු කරන්න නාගරාණි කුමාරින් වංශේ මම ඉදිරියට යන්නේ නැහැ මම කොරේ හරි දේනොය ත්‍රා කුමාරින් වංශයේගේ ආභරණ ටික අන්න ගොල්ල දුන්නේ දීඝ ගාමිණී කුමාරයා ඒක ඇති වැරද්ද මොකක්ද අම්මෝ පණ්ඩු පුදණ්ඩිය ඔබ වැරද්දක් නැතුවා තමා ඒත් ඉතින් එතනින් වැරද්දක් තමා පණ්ඩු පුතණ්ඩියෝ අපි විවිධ වෙලානේ ඉන්නේ පණ්ඩු පුතණ්ඩියෝ අපි ඉතින් ගන්තුලානේ කාලනේම අයියන්ඩි ආ නගන්ඩි මං අයියන්ඩි මුලිච්චි වෙන්ට පැල්කොටේට යන්න උන්නේ වරින් වරි මට අයියන්ඩිට කියන්න කාරණාවක් තියෙනවා කාරණාව මොකක්ද කාරණා කලින් දොහේ ඔය පණ්ඩුවා හින්දා තමයි උත්තිය කුමාරයා මේ දොරමඩේ දරුපැටවුන්ව මරලා දැම්මේ ආයෙමත් වංගියක් එහෙම දෙයක් සිද්ධ වෙන්න යන ලකුණු පේන්න තියෙනවා අයියන්ඩි නගන්ඩි वो मुख है यही बदियात बोटान। आई अंडी तो बैठे हैं नेता आई अंडी। उत्तीय कुमार आगे हिते है क्या किपदी लाती है ना वाह? फारुमो के आगे अमेरी ठाम पे चे दारू पटा हुआ है ना? आंडी अम्मा अंडी दोटा तीनों ने वे यह बालला मिह बालनो को डिका दिन ना उन्हा ऐ थी ला। मित्रन अपन उदान न मुक्का खरी पटरा भी लगती है ना गांडी इसको तुम बो दोटान ने අඬු කොළුවා පරමුඛයාගේ කි නිවේ කියනද දොඩන්ට බැරුවා උත්තිය කුමාරයාගේ හිතේ චිත්‍රා කුමාරි විසෝණ්ණාන්සේ බිහිකොලේ පුත් කුමාරයෙක් කියන හැකේ නිසා නෙමෙයි දොරමඩලේ දරු පැටවුන්ව මරා දැම්මේ පණ්ඩුවා හින්දා එහෙම දෙයක් ආයෙමත් සිද්ධ වෙන්න යනවා කියලා ආණ්ඩි අම්මණ්ඩිව මාලිගාවට ඇන්න ගිහිලා පුරස්න කරපු එකෙන් මට වැටහෙනවා අයියන්ඩි කොහොමින් හරි ඔය පරුමු කියලා මේ ගන්තුලානේ පන්නා තමන්ට ඕනේ. මාසෙනෙමි දොරමඩලේ ගොපල් කොළුවාගේ ක්‍රියාවන් නිසාවෙන් කරදරවලට ලක් වූ නුඹලා ඒක කීවරක් නම් නුඹලාට පහර දුන්නාද? අපගේ හිතවලට ඒ ගැන මතක් වෙනකොට පුදුමාකාර කෝපයක් ඇති වෙන්නේ තිස්ස කුමරුනේ. කෝපයක් ඇති වුණාට වැඩක් නැහැ සෙනෙමි. අප ඒකට විරුද්ධව දඬුවම් පැමිණිය යුතුයි. නැතිනම් ඒකා සිතනවා නුඹලා ඒකට බියේ පසුවනවා කියලා. ඒකට කිසිම දෙයක් කළ නොහැකි කුමරුනි. මට නම් හිතා ගන්න බෑ උන් මොන වගේ එකෙක්ද කියලා. ඒකගේ පාරක පුදුම ශක්තියක් දැනෙනවලු කුමරුනි. අල්ලෙකුගෙන් පාර කනවා වගේ ඒකගේ අතකින් තරි බාන පාරක වේදනාව දැනෙනවලු. අප ඒකාට තවදුරටත් එවැනි ක්‍රියා සිදු කිරීමට ඉඩ නොතබිය යුතුයි මහසෙනවි. වහාම රාජපුරුෂයන් සමග ගොස් ඒකව මරාදම පන්නා. ඒ කව මරා දමන්න තමයි කුමරුනේ අපටත් අවැසි. ඒත් කෙසේ දේකව අප මරා දමන්නේ? ඒකගේ කිට්ටුවටත් අපිට යන්න බෑ නෝයි කුමරුනේ. ඔවා පැවසීමේ පළක් නෑ සෙනෙවි. ඒකා විතරක් නෙවෙයි. දොරමඩලේ සියලු ගොපල් කොළුවන් මරා දමපන්. මරා දමපන්. මරා දමපන්. මරා දමපන්. මරා දමපන්. මහවීර පරමුකල මේ ගම්තුලානේ එළවා ගමන්ට උඹ ඔල්මාදෙන් දොඩවනවද නගන්ඩි මම මේ ඔල්මාදෙන් නෙමෙයි දොඩවන්නේ අයියන්ඩි හොඳ සිහියෙන් උඹට කොළ
කොළුවෙක් ඉන්නවා. මටත් කොළුවෙක් ඉන්නවා. උන්ගේ ජීවිත බේර ගන්න ඕන නම් පරුමු කෑව මේ ගන්තුලානේ පන්නා දමන්න ඕනේ අයියන්ටි. මම ඒකට නම් විරුද්ධයි නගන්න. බලහන් පන්දු මේ ගන්තුලානේ කාලට මොනතරම් උදව් උපකාර කරපු කොළුගටෙද්ද කියා. එහෙමයි කියලා අයියන්ටි. පන්දු වහින්ද අපේ දරුවෝ නිස්කාරණේ මියදෙනව බලාගෙන ඉන්න ඇහිද? උඹ දෙන්න කිසි දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නෑ නගන්ඩි. ඕක උඹේ හිතේ ඇතිවෙච්ච හැකයක්. ආන්ඩි අම්මන්ඩි මට කියපු විදියට උත්තිය කුමාරයා පන්දු ගැන හැකෙන් ඉන්නේ. උත්තිය කුමාරයා උන්දගෙන් හාර හාර උස උස ඇහැව්වලු පරුමුකේගේ ඇවෙණියට ලැබිච්ච දරුවෝ දෙන්න ගැන. පන්දුවා පරුමුකියාගේ දරුවෙක්ද කියලාත් පුරස්න කොලාලු. මට පේන්නේ ආන්ඩි අම්මන්ඩි උඹගේ ඔළුගෙඩිය හොඳටම නරක් කරනද කොහෙද? මේ නගන්ඩි උඹ තනන්නේ ඕවා මේ ගන්තුලානේ කාලා දොඩලා ඒකලා පරමුකලට විරුද්ධව උසිගන්නලා මහ විශාල වින්නහියක් කරන්න. අන්තිමට සිද්ධ වෙන්නේ පරමුකලට මේ ගන්තුලානේ පිටමම් වෙන නෙමෙයි. උඹලට මේ ගන්තුලානේ පොරොන්චි වෙන. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඕම් මං උඹට දැම්මම දෙඩුවා. අයියන්ඩි මං කරන් හදන දෙයට මොන විරුද්ධකම් පෑවත් මං ඒ දේ කරනවා කරනවමයි. මේ ගන්තුලානේ උන්ට හැබෑව පහදලා දීලා ඔය පරමුකයාගේ පවුල මේ ගන්තුලානේ පන්නලා දානවා දානවමයි. උඹ මං කියන දේ නාහනවා නම් ඕන අතමගලයක් නටා ගනින්. හැබැයි උඹට වින්නැහියක් වෙලා එන්න එපා මයින් උදව් උපකාර හැම ඉල්ලගෙන. ඔන්න මං දැන් ඒකත් දෙඩුවා. දොරමඩලේ සියලු ගොකුළු කොළුවන් මරා දමන්නට ගියොත් මහත් කැළඹැගෑනියක් සිදුවෙන්න ඉඩ තිබෙනවා. ඔවුන් රාජ්‍යයට විරුද්ධව කැරලික සන්නිවේද තිබෙනවා. ඒක භයානක තත්ත්වයක්. එහෙමයි. මාසෙනවි මේ උත්තිය කුමාරයාගේ තීරණය. නුඹලා දන්නව නෑ. උත්තිය කුමරු තීරණයක් ගතොත් ඒ විනාශ කරන්නේ නැති බව. ඒ නිසා මා පැවසු අයුරින් මේ කාර්යය සිදු විය යුතුමයි. කුමරුනි දොරමඩලේ අනික් කොළු ගැටව මරා දැමීම නම් ඒ හැටි කාර්යයක් නොවේ. එහෙත් මේ ගොපළු කොළුවා මරා දැමීම තමයි බැරෑරුම් කාර්යය. කතරම් බැරෑරුම් කාර්යයක් වුවත් නුඹලා විසින් එම කාර්යය සිදු කළ යුතුමයි පුරෝහිත. නුඹලා කී වංගියක් නම් ওই ගොපළු කොළුවාගෙන් පාර කෑවද? නුඹලාට කොතරම් ලැජ්ජාවක්ද? ඒක නම් එහෙම තමයි කුමරුනි. ඒක පහර දීලා පිටව යන්නේ පුදුම වීරකමක් කරපු එකෙක් විදියටයි කුමරුනේ. ඒක තමයි මාසෙනි මම පවසන්නේ. ඒක තමයි මාසෙනි මම පවසන්නේ. ඕකාගේ දාමරික්කම් නැවැත්වීමට නම් ওই කොපල කොළුවව මරා දැමිය යුතුමයි කියන. ඕකා පරුමුකියාගේ පැල්කොටේ බිහිවෙන්න කලින් මේ ගන්තුලාන එකලට කිසිම කරදරයක් සිදු නැද්ද කියලා කියාපම් බලන්න. නේ මට උඹත් එක්ක මේ ගැන වාද කරන්න උවමනාවක් නැතුවා. හැබැයි මං උඹට හොඳින් කියන්නේ